පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ලොකු අවධානයක් මේ දිනවල යොමු වුණා. නීතිඥවරයෙකුට කරපු හිරිහෙරත් නීති ශිෂ්‍යයෙකුට පොලිස් ස්ථානයකදී පහර දීමත් නිසා මේ රට පුරා හැමදාම සිදුවන හැම තැනම සිදුවන කාලයක් තිස්සේ සිදුවුණු මේ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රශ්නය සමාජයට තුල නැවත සාකච්ඡා වෙන්න පටන් ගත්තා. දැන් මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? කියන්නේ යමක් සිදු වුණාම දෝෂාරෝපණය කිරීම සහ ඒ වරද කරපු නිලධාරීන්ට දඬුවම් කිරීම කියන එකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ විසඳන්නේ කොහොමද? දැන් මේ විසඳීම සඳහා අවශ්‍ය වෙනවා පොලිසියට යන පුරවැසියෙක්ට එයා පැමිණිල්ලක් කරන්න ගියත් සාක්ෂිකරුවෙක් වශයෙන් ගියත් සැකකරුවෙක්ව බලන්න ගියත් ඒ වගේම රටේ නීතිය අනුව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ඉන් පසුව නිකුත් කරපු රෙගුලාසි ප්‍රකාරව තමන්ගේ සේවාදායකයෙකු නියෝජනය කිරීම සඳහා නීතිඥවරයෙක් වශයෙන් පොලිසියට ගියත් ඒ නීතිඥවරයාගේ හෝ පුරවැසියාගේ හෝ පැමිණිලිකරුගේ හෝ සාක්ෂිකරුගේ හෝ ඒ අයිතිවාසිකම් පොලිසිය තුල ආරක්ෂා වීම සහතික කරන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? අපි මේ ප්‍රශ්නේදී ලෝකේ වෙනත් රටවල අනුගමනය කරන සාර්ථක වෙච්ච ක්‍රමවිධි ගැන අවධානය යොමු කළ යුතු තිබෙනවා. දැන් මීට කලින් මේ අධිකරණයේ තුල සිදුවන ඇතැම් කාරණා පිළිබඳව සොයා බලලා ඒ අධිකරණයේ ආරක්ෂාවටත් ඒ වගේම අධිකරණයේ තුල සහ අධිකරණ පරිශ්‍රයේ තුල අයුතු කටයුතු සිදුවීම වළක්වන්නත් ලංකාවේ සෑම අධිකරණයකම අධිකරණ ශාලාව තුලත් අධිකරණයෙන් පිටතත් CCTV සවි කරලා අවසන් කරලා තියෙනවා. රජයේ වියදමෙන් හැම අධිකරණයකම CCTV හයි කරලා තියෙනවා. ඒකට ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්නත් බෑ, එපැයි කියන්නත් බෑ. සියලු දෙනාගේම හැසිරීම විනිශ්චයකාරවරයාගේ, නීතිඥවරුන්ගේ, පාර්ශ්වකරුවන්ගේ, අධිකරණයේ සේවකයන්ගේ සියලු දෙනාගේම හැසිරීම වාර්තා වෙලා තිබෙනවා. එතකොට මේ අසත්‍ය චෝදනා නැගීමට අවස්ථාව නැති වෙනවා. ඒ වගේම දූෂණ කටයුතු පිළිබඳව තිබෙන අවස්ථාව සෑහෙන දුරකට අහිමි වෙනවා. දැන් මේ ආකාරයටම අප යෝජනා කරන්න කැමති සෑම පොලිස් ස්ථානයකම CCTV සවි කරන්න. එතකොට පොලිසියට පැමිණිල්ලක් කරන්න කෙනෙක් නැත්තා, සාක්ෂියක් දෙන්න කෙනෙක් නැත්තා, ඒ වගේම තමන්ගේ සේවාදායකයා නියෝජනය කිරීමට පැමිණෙන නීතිඥවරයාට අගතියක් සිදු නොවන ආකාරයට හැසිරෙන්න පොලිස් නිලධාරීන් වඩාත් විනීතව සහ වගකීමෙන් කටයුතු කරන අතර ඉතින්ට පැමිණෙන පුරවැසියොත් නීත්‍යානුකූලවත් පොලිස් නිලධාරීන් කෙරෙහි නිසිගරුත්වයෙන් යුතුවත් කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ වගේම අසත්‍ය කියන්න, වැරදි අර්ථ නිරූපණ දෙන්න, බොරු චෝදනා දාන්න තියෙන හැකියාවක් නැති වෙනවා. එනිසා අපි යෝජනා කරන්න කැමති සමගි ජන බලවේගයේ හැටියට සෑම පොලිස් ස්ථානයකම CCTV රජයේ වේදමෙන් සවි කරන්න. තොරබේර ගැනීමක් නැතුව සෑම පොලිස් ස්ථානයකම. ඒ වගේම අපි දැකලා තිබෙනවා දෙවෙනි පියවරක් හැටියට, මම කියන්නේ පළවෙනි පියවර වශයෙන් කියලා, දෙවෙනි පියවරක් හැටියට බොඩි කැමරා නැත්නම් බොඩි කෑම් කියලා අපි හඳුන්වනවා පොලිස් නිලධාරීන් රාජකාරී කටයුතු නිරත වන විට පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමේ කොටසක් හැටියට මේ බොඩි කෑම් එකක් නැත්නම් බොඩි කැමරාවක් සවි කිරීමට හැකියාව තිබෙනවා. මේ අලුත් දේවල් නෙමෙයි, ලෝකේ දියුණු පුරවැසියාගේ අයිතිවාසිකම ගැන, ඒ වගේම පොලිස් නිලධාරියාගේ අයිතිවාසිකම ගැන උනන්දු වන සෑම රටකම මේවා දැන් ක්‍රියාත්මක වෙනවා. එනිසා අපි යෝජනා කරන්න කැමති වහාම ගත හැකි පියවරක් විදිහට CCTV පොලිස් ස්ථානවල සවි කිරීමත්, දෙවෙනි පියවරක් විදිහට ක්‍රමානුකූලව බොඩි කැමරා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කොටසක් බවට පත් කිරීමත්. මේවා විශාල වියදමක් කරන දේවල් නෙමෙයි, රටේ අනිකුත් වියදම් වලට සාපේක්ෂව අඩු වියදමක්. නමුත් මේකේ ලැබෙන ප්‍රතිඵලය, නීතිය යුක්තිය පැත්තෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතාම වැදගත් බව මම කියන්න කැමතියි. Breaking Dr. Okay.